ඔබ දන්නා පොදු ස්ථාන කිහිපයක් ලියන්න. පුතේ පොදු ස්ථාන කිහිපයක් ලියන්න කලින් පොදු ස්ථානයක් කියන්නේ මොකද්ද කියලා අපි චුට්ටක් බලමු. පොදු ස්ථානයක් සහ අනිත් පැත්තෙන් කතා කරන පෞද්ගලික ස්ථාන. හරි? පොදු සහ පෞද්ගලික. එකිනෙකට විරුද්ධයි. දැන් පොදු ස්ථානයක් කියපුවම මොනවද එතන තියෙන දේවල් තිබිය යුතු දේවල් පොදු ස්ථානයක් නම් අපි හැමෝටම එතනට යන්න පුළුවන් වෙන්න ඕන උදාහරණයක් කියන්න බලන්න පොදු ස්ථානයකට මාර්ගය රෝහල රෝහල අපි හිතමු රජයේ රෝහල පොලිස් ස්ථාන අපි හැමෝටම ඔව් පොදු ස්ථාන කිහිපයක් ලියන්න වෙළඳසැල ගන්න පුළුවන්ද බස් නැවතුම් පොළ බස් නැවතුම් පොළ ගන්න පුළුවන් පාසල පන්සල පන්සල පූජනීය ස්ථාන පන්සල මම අහන්නේ ආ කියන දේ හොඳට අහගෙන දුන්නේ මම කියන්නේ පොදු ස්ථානයක් වුණාම කොහොමද අපි එතන පොදු වෙන්නේ අපි හැමෝටම යන්න එන්න පුළුවන් දණක් වෙන්න ඕන එහෙම නීති දාලා ඔයාට යන්න දෙන්නේ නැහැ ඔයාට කියලා යන්න නවත්තන්න බෑ අපි මම කතා කරන්න හදන්නේ කොහොමද පොදු ස්ථානයක් ඔයා හඳුනගන්නේ කියලා එතන සුවිශේෂිතා ටිකක් තියෙන. එතන හැමෝටම යන්න ඉන්න පුළුවන් දැනක් වෙන්න ඕන. හරිද? දැන් පොලිසිය කියපුවා අපි ඕනි කෙනෙකුට පොලිසියට යන්න පුළුවන්. රෝවලට අපි ඕනි කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන්. ගිහිල්ලා අපේ අවශ්‍යතාවයන් ටික කරගන්න පුළුවන්. නේද? එහෙම නැතුව පොලිසියට යන්න පුළුවන් මෙන්න මේ අයට විතරයි කියලා එහෙම වර්ගීකරණයක් කළා නෑ. හැබැයි අපි හිතමු පෞද්ගලික ස්ථානයක් පෞද්ගලික වෙලස්සඳා එයාට කියන්න පුළුවන් ඔයාලා කඩේට එන්න එපා. ඔයා කඩේට එන්න එපා මගේ. කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඇයි එයාගේ විතරයි කඩේ එන්න කිව්වයි කියලා අපි නීතියෙන් කිසිම මේ නීතිමය පැත්තෙන් කිසිම මේකක් කරගන්න බෑ. කරන්න බෑ. හැබැයි පොදු ස්ථානවලදී එහෙම වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න ඔයා ලියපු නැති කට්ටිය ලියන්න බලන්න පොදු ස්ථානව මොනවද කියලා ඔතන හිස්තැනේ හතරක් ලියන්න පුළුවන් හතරක් නෙමෙයි තව දන්නවා නම් තව එහෙන් ලියන්න දැන් කතා කරමු පොදු ස්ථාන මොනවද කියලා සි කී පිටුවද සර් 17 පොදු ස්ථාන විදියට අපිට ගන්න පුළුවන් පුස්තකාලය රෝහල
සේ මහාමාර්ගය ඔව් මහාමාර්ගය රෝහල ඔව් පොදු වා ඔව් පොදු වාහන පල්ලිය ආගමික ස්ථාන හැබැයි මිනිස්සුන්ට සමහර ස්ථාන වලට යන්න දෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් පන්සල, පල්ලිය, කෝවිල. ඕල, කෝවිල මේවා පොලිසිය වෙළඳපොළ පොදු වෙළඳපොළ සතිපොළ ඕ ලියා ගන්න මං කියන උත්තර ටික කට්ටියත් එක්ක ගෙප් නැති අය ආ බැංකුව ගන්න පුළුවන්. විනාඩි 5ක් දෙන්න ලියපු නැති කට්ටිය දැන් මම කියපු ටික ලියා ගන්න. රෝවල, බැංකුව, පොලිසිය, පාසල, සතිපොළ, බස්, පොදු වාහන, පුස්තකාලය. Excuse me sir. Oh. අනේ සර් අපි දැන් මේ join උනේ. අනේ සර් කියන්නකෝ මේ මොකද්ද ලියා ගන්න කිව්වේ කියලා? පොදු ස්ථාන තමයි අපි ලියන්න හිටියේ. පොදු ස්ථාන වලට උදාහරණ කිව්වේ පුස්තකාලය. වාක්‍ය 14. පොදු පුස්තකාලය සර්. ආ පුස්තකාලය රෝහල පොදු වාහන බැංකුව පාසල පොලිසිය අඩය පොදු වෙළඳසැල පොදු වෙළඳසැල පොදු වාහන ඔව් පොදු වාහන මහා මාර්ගය දුම්රිය ස්ථානය බැංකුව බස් නැවතුම් පොළ බැංකුව පුස්තකාලය පන්සල පන්සල පුස්තකාලය තැපල් කාර්යාලය ඔව් තැපල් කාර්යාලය පොළ සමහමාර්ගය පොළ රෝහල ඊළඟ කාරණය තමයි පොදු ස්ථාන ආරක්ෂා කර ගැනීමට ඔබට කළ හැකි දේ. සර් ටිකක් කියන්නම්. පුතාලා ලියපුවත් ඊට පස්සේ කියන්න. එකක් තමයි දැන් පොදු ස්ථානයක් කියපුවම අපි විතරක් ඉන්න තැනක් නෙමෙයි. හරිද? පිරිසක් ඉන්න තැනක්. හරිද? සර්
පොඩු ස්ථාන කීයක්ද ලියන්න ඕනේ? දැන් අතන ස්ථාන හතරක් තියෙනවා ගොඩක් කිව්වා තව එක තියෙනවා නේද හතරක් ලියන්න පුළුවන්. ටීචර් සර් දැන් මම බලන්න. සර් කැඩි කැඩි ඇහෙන්නේ. සර් පොඩු ස්ථානයකට මේ කඩේ ගන්න පුළුවන්ද? පොදු ස්ථානයකට මෙලඳසලක් ගන්න බැහැ පුත්. ඒ කියන්නේ එහෙම ගන්න බැහැ. පොදු ස්ථානයක් විදිහට තමයි ඒක සලකන්නේ. කඩේ කිව්වම පෞද්ගලික කෙනෙක් කඩයක් නේද? අපි පොදු මෙලඳසල් කියන. පොදු මෙලඳසල් තියෙනවානේ. එතකොට මේ ඒක නිසා තමයි මම කියන්නේ පොදු වෙළඳසැල කියලා. හරි. පොදු ස්ථාන ආරක්ෂා කර ගැනීමට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අහනවා. එතකොට අපිට පොදු ස්ථානයක් කියලා කියන්නේ අපි විතරක් ඉන්න තැනක් නෙමෙයි. තවත් පිරිස් එතන රැඳී ඉන්න තැනක්. භාවිතා කරන දෙයක්. ඒක නිසා අපි එතන තන තන කුණු නොදැමීම ලියා ගන්න පළවෙනි එක තන තන කුණු නොදැමීම පොදු ස්ථාන ආරක්ෂා කර ගැනීමට ඒකටනේ ඔව් ඔව් දැන් තුන්වෙනි එක කියන්නේ සර් හොඳ ලියාගත්තා සර් හා ලියාගත්තා නම් මොකද පළවෙනි එක පොදු තන තන කුණු නොදැමීම ඒක කාරණයක් පුදාන්න නැත්නම් පුතාලා ලියපුවත් එක බලන්න. ලියලා නැත්නම් ලියා ගන්න. තන තන කුණු නොදැමීම. කුණු දාන්න හොඳ නැහැ තන තැන් වල පොදු ස්ථාන වල. කොහොමත් කොහෙ වුණත් කුණු දාන්න හොඳ නැහැ තමයි. ඊළඟට හරි සර්. හරි. මයික් ඔන් කරන්න එපා. දැන් අපි පොදු ස්ථානයකට ගිහිල්ලා අපේ කටයුත්ත කරා. මේක පොදු වැසිකිළිය කියලා. නගරයේ තියෙනවා ටවුන් එකේ තියෙන පොදු වැසිකිළිය. අපිට වැසිකිළියා මේ අවශ්‍යතාවයක් ඇති වුණාම නගරයට ගිහිල්ලා අපි එතනට යනවා. ගිහිල්ලා අපි ඒක පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කළාට පස්සේ අපිට ඒකට වතුර එකක් දාලා ඒක තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි හදලා තියලා ඉන්නවා. ඒ කියන්නේ පාවිච්චියෙන් පසු පෙර තිබූ පරිදි තැබීම. පාවිච්චියෙන් පසු පෙරතිබූ පරිදි තැබීම සදෙවණ එකට මොකද්ද පාවිච්චියෙන් පසු පෙරතිබූ පරිදි මොකද්ද සර් පාවිච්චියෙන් පසු පෙරතිබූ පරිදි පාවිච්චියෙන් මයික් එක අසලියා මියුට් කරගන්නකෝ. පාවිච්චියෙන් පසු පෙරතිබූ පරිදි තිබීමන්ත සර්. පාවිච්චියෙන් පසු පෙරතිබූ පරිදි මම කියන්නේ පාවිච්චියෙන් පසු පෙරතිබූ පරිදිම සැකසීම පාවිච්චියෙන් පසු පරිදිද සතුන් මේක මොකද්ද තී රෝලියන පසු පරිදි සෑ පාවිච්චියෙන් පසු පෙරදි වූ පරිදි සැකසීම නේද සර් පාවිච්චියෙන් පෙර පරිදි සැකසීම Thank you.
Serahin. පුතේ දැන් මේ පොදු ස්ථානේ ලිව්වට පස්සේ මොකද පුතේ ආයෙ ලියන්න කිව්වේ? පොදු ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ විසින් කළ යුතු දේවල් මොනවාද? හරි. ආයෙ කියන්න පුතේගේ පොදු ස්ථාන ලියන්න පොදු ස්ථාන මේකෙ මෙතන ලියන්න පොදු ස්ථාන ආරක්ෂා කර ගැනීම ඒක ලියන්න එපා. ඒ මාතකව. ඒක ලියන්න එපා කිව්වද? ඔව් ලියන්න කිව්ව තැන තැන කුණු නදනීම පාවිච්චි කරපු පරිදි සැකසීම. තැන තැන කුණු නදනීම තැන කුණු නදනීම පෙරතිබු බලදි සැකසීම. තුන්වෙනි එක ලියා ගන්න පුතේ. එම ස්ථානවල ඇති උපකරණ. එම ස්ථානවල ඇති උපකරණ. එම ස්ථානවල ඇති උපකරණ. ආරක්ෂා කිරීම. එම ස්ථානවල ඇති උපකරණ ආරක්ෂා කිරීම එම ස්ථානවල ඇති උපකරණ ආරක්ෂාකාරීව පාවිච්චි කිරීම ඊළඟට
පොදු ස්ථානවල හතරවෙනි එක පොදු ස්ථානවල උපකරණ උපකරණ පාවිච්චි කිරීමට පොදු ස්ථානවල උපකරණ පාවිච්චි කිරීමට උපදෙස් සකස් කර තැබීම සකස් කර තැබීම දැන් ඉස්කෝලේ කියෙව පොදු ස්ථානයක් එතකොට අපිට පුළුවන් මේ ඉස්කෝලේ තියෙන දේවල් පාවිච්චි කරන්න කොහොමද කියලා උපදෙස් සකස් කරලා තියෙනවා ඉස්කෝලේ පුස්තකාලය කොහොමද පාවිච්චි කරන්න කියලා උපදෙස් ටිකක් අපි සකස් කරලා තියෙනවා ක්‍රීඩා පිටිය පාවිච්චි කරන්න කොහොමද කියලා උපදෙස් ටිකක් සකස් කළා. පාස. ඒකේ පොදු ස්ථාන ආරක්ෂා කරගන්න. පොදු ස්ථාන ඊළඟ එක තියෙනවා පොදු ස්ථානවල හැසිරීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාද පොදු ස්ථානවල හැසිරීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාද පළවෙනි කාරණය තමයි පොදු ස්ථානවල ඉන්නේ අපි විතරක් නෙමෙයි තවත් පිරිස් එතනින් ලබා ගන්න සේවය ලබා ගන්න අපි හිතමු කෝච් ස්ටේෂන් එකක් කියලා රේල්වේ එක කියලා ස්ටේෂන් එක කියලා එතකොට එතන ඉන්නවා ටිකට් එක ගන්න පොලිමේ කට්ටිය යනවා බැංකුව කියලා ඉතින් බැංකු වැඩ අවශ්‍යතාවය කරගන්න පොලිමේ කට්ටිය යනවා එමුනම් අපිට බෑ පොලිම පැනලා ගිහිල්ලා වැඩේ කරගන්න එහෙනම් මොකද කරන්න ඕනි අපි තම වාරයේ එනතේ ඉවසීමෙන් කටයුතු කිරීම එහෙනම් ලියා ගන්න අංක එක තම වාරයේ එනතේ ඉවසීමෙන් කටයුතු කිරීම හතරවෙනි එකද මේ කියන්නේ පොදු ස්ථානවල ඇසීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එකට තව වාරයේ එනතේ ඉවසීමෙන් කටයුතු කිරීම තව වාරයේ එනතේ ඉවසීමෙන් කටයුතු කිරීම පොදු ස්ථානවල විවිධ වයස් මට්ටම් වල විවිධ තරාතිරම් වල මිනිස්සු ඉන්නවා. ඒක නිසා අපි පොදු ස්ථානවල හයියෙන් කතා කරන්න හොඳ නැහැ. අපි හිතමු පන්සලේ කියලා. පන්සලට ගිහිල්ලා කෝල් එකක් අරගෙන හෙලෝ හෙලෝ කොහොමද කියලා අහනවා. එහෙම හොඳ නැහැ. එහෙනම් ශබ්ද නගා කතා නොකිරීම. හොඳම තැන පුස්තකාලේ. පුස්තකාලේ අපි හයියෙන් කතා කරන්නේ නැහැ. එහෙනම් දෙවැනි එක ලියන්න. ශබ්ද නගා කතා නොකිරීම
ඊළඟ එක තමයි අන් අයට බාධාකාරී වෙන ලෙස නොහැසිරීම අන් අයට බාධාකාරී වෙන ලෙස නොහැසිරීම පොදු ස්ථානයක හැසිරීමේදී අපි කරන්න ඕනි දෙයක් අන්නයට බාධාකාරී වෙනසේ නොහැසිරීම අන්නයට බාධා වන කාරී වන ලෙස නොහැසිරීම දැන් ගොඩක් දෙනා මැසේජ් කරනවා ලියා ගන්න බැරි වුණා කියලා. ඉතින් මම මයික් එක මියුට් කරලා මෙයා කරලා කතා බහ කර කර ලියන්න හදනකොට සමහර කෙනෙක් දෙනා කරන්නේ ඔහෙ කියනවා. මෙන් කරන්න දෙයක් නැහැ මුතේ. අසලියා ආ සර්විනි කවුද? මේ කීපද නැහැ ඉන්නේ. එහේ කියෝන එක කරන්න. මේ ගෙවල් වල දේවලුත් අපි අහන් ඉන්නේ. අපි අවශ්‍ය දේ කියලා මතක ඇතුව මයික් එක මුත් කරගන්නව නම් හරි පහසුයි මේක. මයික් එක ඔන් කරලා තියලා සන්දි සන්දිලා එහෙම යනවා. මයික් එක ඔන් කරලා තියලා කොයි හරි ගිහිල්ලා තුන්වෙනි එක ආයෙත් සර් කියන්න පොදු ස්ථානවල පවතින නීති රීති අනුගමනය කිරීම පොදු ස්ථානවල පවතින නීති රීති අනුගමනය කිරීම පස්සෙනියක චුට්ටක් දිගයි පොදු ස්ථාන පාවිච්චියෙන් පසු පොදු ස්ථාන පාවිච්චියෙන් පසු පස්සෙනියක පොදු ස්ථාන පාවිච්චියෙන් පසු අන් අයටද අන් අයටද පොදු ස්ථාන පාවිච්චියෙන් පසු අන් අයටද පොදු ස්ථාන පාවිච්චියෙන් පසු අන් අයටද පාවිච්චි කළ හැකි ලෙස පාවිච්චි කළ හැකි ලෙස පිරිසිදුව තැබීම
පොදු ස්ථාන පාවිච්චි කිරීමෙන් පසු අන් අයටද පාවිච්චි කළ හැකි ලෙස පිරිසිදුව තැබීම ඊළඟට තුන්වෙනි එක ලියා ගන්න බැරි වුණා කිව්වා සබ් පොදු ස්ථාන හතරවෙනි එක ලියා ගන්න බැරි වුණා කිව්වනේ පොදු ස්ථානවල පවතින නීති රීති අනුගමනය කිරීම සමිනු කියන්නේ ඇයි ප්‍රශ්නේ සර් මට මේ තුන්වෙනි එකයි හතරවෙනි එකයි පස්වෙනි එකයි ලියා ගන්න බැරි වුණා හේතුව සර් කියාගෙන ගියා ලියන්න බැරි වුණා ඒ කියන්නේ හතරවෙනි එකේද ක්‍රියාමාර්ග මොනවාද ශබ්ද ලගා කතා නොකිරීම කිව්වද මොකද්ද සර් ශබ්ද ලගා කතා නොකිරීම ඔව් සර් කිව්වා ලිව්වා අන් අයට බාධා වන ලෙස හැසිරීම ලිව්වා සර් හරියට අන් අයට බාධා වන ලෙස හැසිරීම කියන එක අපි මෙහෙම හදාගමු අන් අයට බාධා වන ලෙස නොහැසිරීම කියලා. නොහැසිරීම. සර් හතර මොකද්ද? තුන්වෙනි එක හරිද කියන්නකෝ? හරි සර්. අනේම කියන්නේ. ඊළඟට පොදු ස්ථානවල පවතින නීති රීති අනුගමනය කිරීම පොදු ස්ථානවල පවතින නීති රීති අනුගමනය කිරීම හතර ලියලි ඉවරයි. හරි පස්සෙන් එක ලියන්න. පොදු ස්ථාන පාවිච්චියෙන් පසු පොදු ස්ථාන පාවිච්චියෙන් පසු අන් අයටද පාවිච්චි කළ හැකි පරිදි
අන්න ඇයටද පාවිච්චි කළ හැකි පරිදි ඒවා පිරිසිදු කිරීම පොදු ස්ථානයෙන් පසු අන්න ඇයටද ආයතද අන්නයටද ඒවා ඒවා පාවිච්චි කළ හැකි ලෙස සෑන්නයටද ඒවා පාවිච්චි කළ හැකි ලෙස ලෙස පිරිසිදු කර තිබීම Hari seki word thank you. Hari dokter akan aku mari ke. Hari. Then me, kita ada nih message kalau tiya nama, ibarat nih yang lagu nih nih kira. Eh, mau main nih tiya nih, orang ada nama hari masa saling ke room pake ini. Mama, ini kan ada emma ibarat nih, ada jawab. Lebur nih kira nih kau deh. Ada jawab, dia emma ibarat nih. Karena dalam kata-kata kedua mami itu masih dibandingin dengan lembut nanti kata itu dibandingin nanti kata itu mau mana message ke dana barang dibandingin nanti kira Bandarnya nanti kena message kerana, hari, ya dana kang api padam ini diri kita yang, putih, onnya nama, wala asam beda, hari yang hari asam asam beda, saukewat, kare surat cipta yang kata kerana, sari nikah manusia yoga tawale, sapura karna. Punchikale varata handuna dena kriyaakara kammalawa surya namaskare eke sahenna diga itihasayakut tiyenawa eka vividha vidiyata wenas vela yilla ada me paadan karala dala tiyena surya namaskare me surya namaskare puluwanna oya gedara di me piyawaral tika karan meke piyawaral 10 තුනයි කියලා පරණ සිලබස් එකේ තිබුණා. හරිද? පරණ පොත්පත්වල එහෙම තියනවා 13යි කියලා පටලව ගන්න එපා දෙමව්පිය අහන් ඉන්නවා ඇත්තේ. හැබැයි 2016 න් පටන් ගත්ත නව විෂය නිර්දේශයේ ඇතුලේ මෙන්න පියවර 13 නෙමෙයි පියවර 12යි කියලා තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ වෙනස් වෙච්ච තනන් හරියට අපේ ජාතක පුස්තකයේ වෙනස් වුණා වගේ පරණ මිස් අය කියනවා නිර්මාණය කියලා හැබැයි දැන් මේක මානෙල් විදිහට තමයි කතා කරලා නිර්දේශ කළා තහවුරු කළා තියෙන්නේ ඒ වගේම තමයි මේකේ පියවර 13යි එහෙම නෙමෙයි පියවර 12යි හොඳට මතක තියාගන්න ඉතින් මේක ඉරියව්වක සිට අනෙක් ඉරියව්වට මාරු වීම සඳහා 1 2 3 4 කියලා පොඩි කාලයක් ගත කරන්න. හරි? මේදි 4 කිව්වට පස්සේ අනෙක් ඉරියව්වට මාරු වෙන්න. හරි? ඊළඟ ඉරියව්වට පැමිණීමේදී සිටි ඉරියව්වේ සිට නම්‍යශීලීව සූර්ය නමස්කාරේ අනෙක් ඉරියව්වට පැමිණෙන්න. පොඩි තාලානුකූලවත් කරගන්න පුළුවන් පොඩි මියුසික් එකක් උද්දාගෙන කරන්න පුළුවන් නම් හරි වටිනවා දැන් පළවෙනි එක කියන්නේ මෙහෙමනේ බලන්න ඕමනේ ඉන්නේ
හරි කොහොම ඉන්නේ එතකොට දෙවැනි එකට යනකොට මෙහෙම ඉන්න එක ඉතින් ගණන් කරන්න 1 2 3 4 කියලා මෙහෙම අත් දෙක ගේන්න ඕනි මෙහෙම හරි ඊට පස්සේ තමයි මෙහෙම නැමෙන්නේ මේක වදිනවා මෙහෙම නැමෙන්නේ හරි 1 2 3 4 කියලා ඉතන ඉඳලා ආයේ ඔහොම අත් දෙක එකතුව එහෙම තියාගන්න ඔහොම ගේන්න පහළට හරි තුන්වෙනි එක පෙන්නලා තියෙනවා එහා පැත්තේ පිටුවේ තියෙනවා එතන අත් දෙක පාත් කරන් ඉඳලා ඉවර වෙලා තමයි හතර ඒකේ අවස්ථා හතරයි කියන්නේ 1 2 3 4 කියලා යන්නේ හරි පොඩි උත්සාහයක් අමුද කට්ටියත් එක්ක කරලා බලන්න ඉන්න තැන ඉඳගෙන හරි ඔබ බලන්න මම මෙතන ඉඳන් 100%ක් සාර්ථක කරන්න බෑ ග්‍රවුන්ඩ් එක වගේ නම් පුළුවන් හරි මේක හොඳ වියා ක්‍රමයක් මේ මසල්ස් ඇදෙන්න හරි කට්ටි එන කට්ටිය හරි ආ සවින්ද්‍යා බැයිද සස්සරණේ ඉඩකඩ මදිද හරි එකට එන්නකෝ හැමෝම එන්න එකට පළවෙනි පියවර සර්ටත් පුළුවන් එක කරන්න කොහෙන්ද එන්නේ කට්ටි එන්නවා අර එකේ ඉන්න රයිට් මම මං ගණන් කරනකොට දෙක දෙවෙනි පියවරට මාරු වෙන්න 1 2 3 4 මෙහෙම යන්නේ අත් දෙක මේ පිටිපස්සට ගිහිල්ලා නැමෙන්න ඕනේ කාට හරි ළඟ ඉන්නවා නම් අම්මට හරි කමන්නේ නැහැ රූපසටහන පෙන්වන්න කියන්නේ එක පාරට නැමෙන්න එපා පැටියෝ එක පාරට නැමෙන්න එපා එතකොට මේ කොන්දේ ප්‍රශ්නේ ඉන්න පුළුවන් හිමිහිට නැමෙන්න චුට්ට 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 පොඩ රිදෙනවා වගේ ආවොත් එතනදී නවත්තන්න එතනින් එහාට යන්න එපා හරි ඔන්න ඉන්න ඕකේ 1 2 3 4 දැන් ඉස්සරහට මේම පාත් වෙන්න ආ දලිස් දෙක නමන්න බෑ පුළුවන් තරම් අත් දෙක පහලට කරන්න දලිස් දෙක නමන්න නැතුව පුළුවන් තරම් හරි හොඳ රිදෙනවා වගේ ආවොත් නවත්තන්න 1 2 3 4 හරි දකුණු කකුලෙන් දලිස්ස නමන්න ඉස්සරහට දාලා දකුණු කකුල හරිද දකුණු කකුල ඉස්සරහට නමන්න බලන්න හතරවෙනි පියවරට යන්නේ අපි වම් කකුල පුළුවන් තරම් දිගාරින්න 1 2 3 4 දැන් වම් කකුල දලිස්සෙන් නමලා දකුණු කකුල දිගාරින්න 1 2 3 4 right දැන් අත් දෙක තියන්න ඕනි බිමට මේ ඇඟ මෙහි ගෑවෙන්න බෑ බිම ඉස්සෙල්ලා අත් දෙක තියලා මේ බඩත් එක්ක පපුවත් එක්ක මෙහෙම බිම ගාවලා ඉස්සෙන්න කොටුට්ට ඉස්සෙනකොට දරිස්සේ sorry ඇඟිලි වල කකුල ඇඟිලි වලින් ඇඟිලි tikai අත් දෙක අල්ලවල් දෙකයි තමයි බිම තියෙන්නේ අරේ මට යාළුවෙක් පෙන්නනවා මේ සවිලු එයා බිම දිගහැරිලා මට පෙන්නනවා හරි ඕකේ ඉන්න 1 2 3 4 ඊට පස්සේ ඒ විදිහට මම බඩයි මේ මෙන්න මේ හරියෙ ඉන්නේ පහල ටික තියලා අත් දෙක තියලා 6 වෙනි 7 වෙනි පියවර මේම දිගහැරෙන්න ඕනි ඉස්සමහට පොඩක් නිදෙනවා එක පාට ගන්නකොට හරි ඊට පස්සේ ඔය විදිහටම තියලා කොන්දෙන් අර දුන්න වගේ 8 වෙනි පියවරේ ඉස්සෙන්න 1 2 3 4 දැන් ආයෙත් අර කලින් වගේ දකුණු කකුල sorry වම් කකුල දනිස්සෙන් නමලා 9 වෙනි පියවර දකුණු කකුල දිගාරින්න ඒකේ ඉන්න චුට්ටක් බලන්න 1 2 3 4 දැන් ආයෙ දෙවෙනි පියවර වගේ මේම කොන්දෙන් නමලා අත් දෙක තියන්න 1 2 3 4 ඊට පස්සේ ආයෙ දෙවෙනි පියවර වගේ එහෙම අත් දෙක මෙහෙට ගෙනිලා ඉන්න 1 2 3 4
ඊට පස්සේ අවසාන පියවරට එන්න සැහැල්ලු වෙනවා අත් දෙක මෙහෙම තියලා ඇඟ කෙලින් තියා ගන්නවා 1 2 3 4 හා වාන්සිද වාන්සියක් විදියක් නෑ හරි ඔක පුරුදු වෙන්න ඕනේ ඔක මතකෙන් පුරුදු වෙන්න ඕනේ gederadi කරන්න ඕනේ හවසට චුට්ටක් කරන් මේක සෑහෙන්න මේ අපේ මොළය වේසවන අපේ මොළයේ ලේ ගමනා ගමනය ඇඟ ශාරීරිකව මේ ක්‍රියාශීලී කරලා ආ පොඩි උන්නේ හොඳට කරන්න පුළුවන් මේක ඇදලා අපි වගේ වයසක පුත්තලා වගේ නෙවෙයි අපි මෙහෙම ඇද්දොත් ඒ අම්ම ඔන්නෝ වෙලා තියෙනවා ආ කිරි වැල්ලා කරෙන් හරි ආයේ මහස ගන්න සර්ලා එහෙම කරුවොත් ඔක පත්තු පදින්නත් වෙනවා හැබැයි ඔයාලට එහෙම නෑ පුංචි පැටවුන්ට මේක හරි ලේසි හරිද චුට්ටක් අම්මා හරි කවුරු හරි උදව් වෙලගෙන තනියෙන් කරන්න යන්න එපා හරිද ඇඟ කොහෙන් හරි අපි නැමෙනකොට පොඩක් හිතෙනවා නම් එතනින් නවත්තන්න ඕන රිදි රිදි කරන්නේ නැහැ හරි එහෙම වුණොත් මසල්ස් ඇලෙන්න පුළුවන් හරි හරි ඒ විදිහට පුරුදු වෙන්න මං හිතනවා පුළුවන් නම් විශේෂයෙන් පිරිමි ළමයි ගැහැණු ළමයි කියලා කිසිම ભેදයක් නැහැ මේක කරන්න මේ ව්‍යායාම ටික සෑහෙන වටිනවා මේක මහන්සි වුණාට පස්සේ අපේ ලේ ගමනා ගමනේ එහෙම වේගවත් වෙනවා එතකොට අර ඔළුවට යන ඔක්සිජන් ප්‍රමාණය එහෙම වැඩි වෙනවා එතකොට මේ පාඩම් කරනකොට එහෙම අර ඔළුවේ කැක්කුම් එහෙම වෙනවා අඩුයි ආ මේ ව්‍යායාම කරලා පාඩම් කරනකොට එහෙම හොඳට මතක හිටිනවා හරිද හරි මේ හරි ඊට පස්සේ දැන් මම මේ කියන්න හදන්නේ ඒක නෙමෙයි දැන් මම චූටි දෙයක් මේ කතා වෙන දෙයක් කතා කරන්න හදන්නේ පුතේ දැන් ඇයිසවිනු ඔන්න සයිනු කියන්න ඔයාලගේ ප්‍රශ්න ඉක්මනට සෑ සෑ අර මේ සූර්ය නමස්කාරය පියවර පාත පරිදි වේ කියලා තියන්නේ ඒක ගැතරදි කරන්න ඕනේද ඔව් ඉතින් ඔයා කරලා බලන්න මේ ව්‍යායාම ටික පුරුදු වෙන්න පුංචි ව්‍යායාමයක් පොතේ තියෙන්නේ ආ මට ඒක ලේසි හරි හරි ලේසි තමයි ඔයා කරන්නකෝ මේ මම කියන්න උත්සාහ කරන්නේ ඕක නෙමේ පුතේ මේකේ විභාගයට අහන කාරණා ටිකක් තියෙනවා අහන්න පුළුවන් දැන් තියෙනවා ඒ බලන්න ඔයා බලන්න මේකේ දෙවෙනි පියවරයි 10 වෙනි පියවරයි දෙවෙනි පියවරයි 10 වෙනි පියවරයි සමානයි නේද පැටියෝ එක සමානයි කඩි කඩි හරි දෙවෙනි පියවර නෙමෙයි දෙවෙනි පියවරයි 11 වෙනි පියවරයි සමානයි හරිද දෙවෙනි පියවරයි 11 වෙනි පියවරයි සමානයි ඊළඟට තුන්වෙනි පියවරයි 10 වෙනි පියවරයි සමානයි තුන්වෙනි පියවරයි 10 වෙනි පියවරයි සමානයි ඊළඟට නවවෙනි පියවරයි පස්සේ පියවරයි සමාන බලන්න මොලේ ටික එකක් දාගන්න අහන්න පුළුවන් තැනක් ඔය සූර් දැන් සිග්නල් ගැටලුවක් මොකක් හරි ඇත්තේ පැහැදිලිව හෙන්නේ නැත්තම් එතකොට දෙවෙනි පියවරයි 11 වෙනි පියවරයි එක වගේ තුන්වෙනි පියවරයි 10 වෙනි පියවරයි එක වගේ හතරවෙනි පියවරයි නවවෙනි පියවරයි sorry පස්වෙනි පියවරයි නවවෙනි පියවරයි එක වගේ විභාගයේදී අහන්න පුළුවන් එකම සූර්ය නමස්කාරයේ එකම ඉරියව් පිහිටින අවස්ථා දෙක
11 3 10 කියලා දීලා අනිත් එක දෙනවා 4 5 එහෙම දෙන්න පුළුවන් හරිද එන්න එහෙම දෙන්න පුළුවන් ඒක සමාන පියවර වල පිළිබඳව ඔයාට චුටි අවබෝධයක් තියෙන්න ඕනි හරි චුටි අවබෝධයක් තියෙන්න ඕනි හරි එහෙනම් ඔන්න සූර්ය නමස්කාරය සර් කියලා දුන්නා මේක චුට්ටක් ක්‍රියාත්මක කරලා බලන එක ඔයාගේ වැඩ ඔයා කළ යුතු දෙයක් කළ යුතුම දෙයක් හෙටනි මාඩුයි හෙට උදේ පොඩ්ඩක් නැගිටලා ඇඳ උඩේම කරන්න යන්න එපා ඇඳ පොළු කඩන් බිමට වැටේවි කොන්ද කැඩේවි එහෙම නැතුව ගෙයි එළියේ නිදහස තියෙන තැනකට ගිහිල්ලා මේක කරන්න ආ මේක බල බල චුට්ටක් පුරුදු වෙන්න ඔන්නම ඔකට පොඩි මියුසික් එකකුත් දාගන්න දාගෙන ලස්සනට කරන්න කි. හරි? එතකොට ගැටලු එන්නේ නැහැ. හරි පහසුයි. ඒ වගේම මේ ඇඟ හදාගන්න එකක් ගැන නෙවෙයි කතා කළේ. හරි? ඒ වගේම සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් කියන එක. මේක හැදුවේ සූර්ය නමස්කාරය තියෙන්නේ අපේ මේ ඇඟ හදාගන්න. නිරෝගීමත් කරගන්න. ඒ වගේම අපේ හිතත් නිරෝගී කරගන්න ඕනේ. ඒකට තියෙනවා සූර්ය නම් මේ sorry සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් කියලා පියවර පහකින් යුක්ත ක්‍රියාකාරකම්. ඒකේ පියවර පහක් තියෙනවා. පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වන පියවර හතරවන පියවර පස්වන පියවර මේ පියවර වල පහේදී අපි කරන දේවල් පහක් තියෙනවා එනේ මෙතනදී අපි කරන්නේ ශාරීරික නිහිල් භාවය ශාරීරික නිහිල් බව. එතෙන්දී අපි හිතින් හිතනවා හරිද? මගේ ශරීරයේ සැහැල්ලුයි. මගේ අත්පහ සැහැල් මේ ඇස් පියාගෙන හිතින් හිතන පහසු ඉරියව්වකින් වාඩි වෙලා. මගේ හිස සැහැල්ලුයි. මගේ පපුව සැහැල්ලුයි. මගේ ශරීරයම සැහැල්ලුයි කියලා. ඊට පස්සේ යන්නේ මා මානසික නිහිල් භාවයේ කියන තැනට දෙවනි පියවර ශරීරය ඊළඟට මානසික නිහිල් භාවය නිහිල් භාව එතනදී අපි හිතනවා මේ මට අවට සද්ද හොඳට ඇහෙන මනස දෙහැල්ල වුණාට පස්සේ අවට සද්ද හොඳට ඇහෙනවා කියන කාරණය තමයි කතා කරන්නේ හරිද ඊට පස්සේ තුන්වැනි පියවර අදිස්ථානය හතරවැනි පියවර ප්‍රාර්ථනාව පස්වැනි පියවර උදානය ඕන් නොය පියවරවල් පහ ශාරීරික ලිහිල් බව මානසික ලිහිල් බව අදිස්ථානය ප්‍රාර්ථනාව උදානය ඔන්නක තියෙන්නේ එතකොට අපි මේ ටික මතක තියාගන්න වචනයක් පාවිච්චි කරනවා මෙන්න මේ වචනේ ඔක මතක තියාගන්න ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ කිව්වට පස්සේ ශාන්ත කියනකොට සා ශාරීරික නිහිල් භාවය බව මාමා කියනකොට මුලාකුර මා
මානසික නිල් බව අදිස්ථානයේ අන්න කියනකොට අ මුලා කුර අදිස්ථානය ප්‍රාකාරය කියනකොට මුලා කුර ප්‍රා ප්‍රාර්ථනාව උදා උඩ කියනකොට මුලා කුර උයන්න අන්න උදානය මේක හොඳට මතක තියාගන්න හැමෝම ශාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ ඒකෙන් තමයි අපි මේ මේ ටික මතක තියාගන්න වචනයක් මේ ශාරීරික ලිහිල් භාවය කියන්නේ පළවෙනි පියවර දෙවෙනි පියවර මානසික ලිහිල් භාවය තුන්වෙනි පියවර අදිෂ්ඨානය හතරවෙනි පියවර ප්‍රාර්ථනාව පස්වෙනි පියවර උදානය ආන්නේ ටික මතක තියාගන්න වචනේ තමයි ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ ඇයි අපි ගාව තියෙන්නේ උපාලි ළඟට එමින් ගිහින් ධම්මිනිද බලාවරෙන් කියලා දිසාට පාඩම් කරන්නේ නේද අපෝදයා කරකෝගී කියලා අපි මේ පාඩම් කරන්නේ අපේ රාජදහන ටික ඒ වගේ එකක් තමයි මේ කර්තුදේ මේ මතක තියාගන්න වචන ශාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ ශාන්ත කියනකොට ශා මුලාකුර තමයි ගන්නෙ ශා ශාරීරික ලිහිල් භාවය මාමා මා මානසික ලිහිල් භාවය අන්න අදිස්ථානය ප්‍රාකාරය ප්‍රාර්ථනාව උඩ උදානේ හරි දැන් අපි මේක චුට්ටක් කරලා බලමු ඔයාලා ඔයා වාඩි වෙලා ඉන්න පුටුවේ ඔයාට පහසු විදිහට ඒ කියන්නේ දනිස් දෙක හැම හොඳට නමලා වාඩි වෙන්න කොහොමද පුටුවේ වෙන වැඩ පැත්තකට ඔක්කොම පැත්තකට තියලා පුළුවන් නම් දෙමව්පියෝ ඉන්නවා නම් ගෙදර සද්දබද චුට්ටක් දරුවට අඩු කරලා දෙන්න TV එකේ වොලියුම් අඩු කරන්න කැසට් එක දාලා තියනවා නම් චුට්ටක් අඩු කරලා තියන්න විනාඩි 5කට 10කට ඒ පිනරණ කතාවට කියෙම බැලුවේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක රටේ මොහොත්ති බල්ල වැඩකුත් නැහැ දැන් මේ දවස්වල. අර පොලින් මේ නෝඩින් ඉන්නේ. ගෙදර සාමාන්‍ය රූපවාහිනියෙම පොඩ්ඩක් පහලා බලන්න මාර සැනසීමක් අපේ හිතවලට දැනෙනවා. ආ ඒ වගේ. කොහොමත් දැන් ඉස්සරහට ලයිට් එහෙම ගියාට පස්සේ කොහොම තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ඒකට පෙරහුරුවක් කරන්නකො ටීවී එකත් මේ ඕෆ් කරලා. හරි. දැන් කට්ටිය වාඩි වෙන්න. දැන් කට්ටිය හොඳට වාඩි වෙන්න. පුටුවේ හොඳට වාඩි වෙන්න. හරිද? පුටුවේ වාඩි වෙන්නේ يعني තව කොහෙටවත් බර වෙලා මේසෙට බර වෙලා එහෙම නෙමෙයි. අත් දෙක තියාගන්න තමන්ගේ මේ කලව උඩින්, කකුල් දෙක උඩින් අත් දෙක තියාගන්න. Right. දැන් සර් කියනවා පුතාට ඇහෙනවා පුතා හිතනවා. දැන් ওই සවිඳු සත්සන්න කොයිද ඔළුවට අත තියාගෙන ඔහොම ඉන්න බෑ. හොඳට කෙලින් කුටුවට හේතු වෙන වාඩි වෙලා කවුද සවින්දයා හොඳට කුටුවට හේතු වෙයි අත් දෙක තියාගන්න මේ කකුල් දෙක උඩින් අන්න හරි හොඳට කොන්ද කෙලින් තියාගන්න හොඳට කුටුවට හේතු වෙන්න පුළුවන් නම් කුටුවේ හේතු වෙන්න තැනක් තියෙනවා හොඳට හේතු වෙයි හරි ඇස් පියන්න එපා හැබැයි ඇස් පොඩ්ඩක් මේ වහ ගන්න අඩවන් කර ගන්නවා කියලා කියන්නේ හරි සර් හිතන කියනකොට පුතත් හිතන්නේ ඒ විදියට. හරි. මගේ ශරීරයේ සැහැල්ලු කරගනිමි පුතා හිතන්නේ. දැන් මම කියන එක පුතාට ඇහෙනවා පුතා හිතන්නේ ඒ විදියට. මගේ අත්පහ සැහැල්ලුයි. මගේ හිස සැහැල්ලුයි. මගේ පපුව සැහැල්ලුයි. මගේ ශරීරයම සැහැල්ලුයි. භාවනාවක් වගේ හරියට මේක. චනුග හරියට හේතු වෙන පුටුවට. කොහෙද? අත් දෙක මේසෙ උඩට තාම. හරියට හේතු වෙන. හොඳට හේතු වෙන.
Hari. Mana dah yang ayah api mulut dia anggo? Ane, Chanu ke bapa? Bayar viterai dalan ni. Ane itu katil asal ntein nama. Hari deh, hemo main noni. Api ekine ek viterak ni me. Mana saya mulut dia nama? Bagi sarire sehelui. Bagi apa sehelui. Bagi hita sehelui. Bagi papua sehelui. Mage sarireyam sahalluwi mama avata sabda balata hondin ahun kam demi mama mage manasada sahallu karaganimi athin asena sabda hondin asei kurullange handa mata hondin asei Sulang hande mata hondin esei. Benat satunge hande mata hondin esei. Gas selewena hande mata hondin esei. Pare wahana yana hande mata hondin esei. Ma husmaganna hande mata hondin esei. Mage hadawata gahena handa mata hondin nasei mata den nasenne mage hadawata gahena handa pamanai mata den nasenne mage hadawata gahena handa pamanai mata den nasenne Mage hadawata gahena handa pamanai mata den asenne mage hadawata gahena handa pamanai den mage hita sahalluwi den mage hita sahalluwi oh mage hita den sahalluwi mage hita gatat den sahalluwi Mage hitat gatat den sahalluwi. Mama melesa adhisthana karimi. Malabagat sithe senasima. Mama mage ahanuwanta beda dennimi. Mage hithe senasima. Mage paule ayata beda dennimi mage hite senasima mage paasale ayata beda dennimi mage hite senasima mulu ratatama beda dennimi mama mage nivasata aalokayak vemi mama mage Pasalete alokayak vemi mama mulu ratatama alokayak vemi mama mese prarthana karami mage hite sanasima mage aluwanta deneva mage nivase ayata deneva Mage pasale ayata deneva. Rate siyaluma denata deneva. Mama mese udam vemi. Ma labagat senasima. Mage yaluwanta beda denna mata puluwan. Mage hite senasima. Gedara ayata beda denna mata puluwan. Honda daruwek wenna mata puluwan hemogema aadaraya dinagattu daruwa wenna mata puluwan siyalu deyin jayaganna mata puluwan abiyoga walata muhuna denna mata puluwan vibhagaya hondin samath wenna mata puluwan Siswa tuh ibahagai, mungkin samat dengan mata puluan.
මුළු ලෝකයම දිනන්න මට පුළුවන් මුළු ලෝකයම දිනන්න මට පුළුවන් මුළු ලෝකයම දිනන්න මට පුළුවන් හරි දැන් සරින්න දැන් හරි මොකද්ද වෙනසක් ආවේ නැද්ද හිතට වචනේ කියන්න නම් තේරෙන්නේ නැහැ සර් හැබැයි අපේ හිත ටිකක් වෙනස් වුණා ඇත්තටම කෙනුලින් ඉඳ ගියලාද කෙනුල් ඉඳ ගියාද නැහනේ අපේ හිත සැහැල්ලු වෙනවා පුතේ මේක හොඳ භාවනාවක් පුළුවන් නම් රැයට නිදා ගන්න ලැස්ති වෙලා ඇඳ උඩ ඉඳන් කරලා බලන්නකෝ ඒ වගේම උදේට නැගිටලා ඇඳේ ඉඳන් කරලා බලන්න කලබලකාරී නැතුව දෙමව්පියන්ටත් ආරාධනා කරනවා කලබලකාරී දරුවෝ ඉන්නවා නම් දරුවොත් එක්ක මේක කරලා බලන්නකෝ අත්දැකීම් තියන අත්දැකීමෙන් කියන්නේ ඉස්කෝලේ අපි ගිහිල්ලා මේක අපි උදේ පාන්දර ඉඳන්ම වැඩ පටන් ගන්න කලින් දරුවොත් එක්ක කරනවා අර කලබලකාරී දරුවෝ හරීම නිමෙනවා හරිද ළමයි 40ක් විතර ඉන්න පන්තියක් අපි පාලනය කරන්න මේක හොඳ බෙහෙතක් අපිට ගුරුවරයෙක් විදියට දරුවෝ හරි සංගමයෙන් කටයුතු කරන්න පුළුවන් තරම හදා ගන්න පුළුවන් හැමදාම කරලා බලන්න පුතේ ඔයත් හිතට පුදුමාකාර සැලසීමක් ලැබෙනවා සතුටක් ලැබෙනවා පාඩම් කරන දේවල් මතක හිටිනවා ඕනෑම තත්වයක් ගැන දැන් බලන්න අපි හිතනවනේ මේ පාරේ යන වාහනවල ශබ්ද ඇහෙනවා ආ එහෙම කියලා ඈත ශබ්ද අපි ඇහෙනවා කියලා කියන සුරුල්ලන්ගේ ශබ්ද ආ එහෙම කියලා කියලා ඉවරලා අපි එනවා අපේ හදවත ගැන ලබ්ධක් ගන්නවා අපේ හදවත ගැන ශබ්ද විතරයි එතකොට අපට ඇහෙන්නේ අර එහා මොන ශබ්දාවත් අපි වැඩක් නැහැ ඒවා ඇහෙන්නේ නැති වෙලා යනවා අපි එහෙම මතක් කරගෙන කරන්නේ එහෙම පුරුදු වෙනවා හරිද හරි හොඳ භාවනාවක් වගේ වෙන මේක එතකොට අපි පාඩම් කරනකොට මොන ශබ්දාවත් මොන දුවල ගිහිල්ලා වෙන කෙනෙක් ටීවී එක දාලා බැලුවත් අපේ හිත එතනින් වෙනස් වෙන්නේ නැහැ හොඳට සංවර කරගන්න පුළුවන් මේකේ එක තැනකට වෙලා පැයක් දෙකක් වාඩි වෙලා පාඩම් කරන්න පුළුවන් සෑහෙන වටින භාවනාවක් වගේ දෙයක් පුතේ මේක හැමදාම පුළුවන් නම් මම හිතනවා කරලා බලන්න මේක ඉදින් මට කරන්න බෑනේ මෙතන ඉඳලා පුතා තමයි කරන්න ඕනේ පුතේ නිදා ගන්න ලෑස්ති වෙලා ඇඳේ ඉඳගෙන කරලා නිදා උදේට නැගිට්ටම විනාඩි 5ක් යන්නේ මේක පොඩක් පාඩම් කරගන්න තමයි පොඩි කාලයක් යන ඊට පස්සේ මොකද පුළුවන් නම් ඔයාට ඔයා හිතන්නේ මේ විදියට අම්මට ඔඩ එක කියන්න කියන්න නිදා ගන්න කල ඇත්තටම හිත සැහැල්ලු වෙනවා පුතේ පුදුමාකාර විදියට අපි සංවර වෙනවා ඔයා ඔච්චර කලබලකාරී දරුවෝ වුණත් සංවර වෙනවා පුළුවන් නම් ඔය ටික ලියලා බිත්තියේ ගහ තියන්න මේ පියවරවල් ටික ලියලා බිත්තියේ ගහලා තියාගන්න ආ එන්න මේකේ මේ ටික ලියලා තියාගන්න හරි මේක ඉතින් ආයේ අමුතුලින් දෙයක් නැහැ ඔයාලා නිබන්ධනේ තියනවා මේ ටික ලියලා ඉස්සරහා ඔයාලට පේන තැන ගහ ගන්න එහෙමයි පාඩම් කරන කෙනෙක් මේසේ හදාගන්න මේසේ ළඟ තමන්ගේ කාමරේ හෝ වේවා කුංචි ඉන්න ඉඩ කඩේ මේසේ ගාව වටේට ඇස් වලට පේන දේවල් ගහලා තියන එතකොට මතකයි මම නම් එහෙමයි ඉස්සර උසස් පෙළට එහෙම පාඩම් කරනකොට මගේ දොරේ දොර වැහුවට පස්සේ අමාරු දේවල් ඇඳේ ඉඳලා මෙහෙම පේන විදිහට ගහලා තියනවා දොරේ එතකොට නැකින්තම පේන්නේ අරක එතකොට මතකයි ආ සමීකරණ එහෙම හරිද එක එක මේ ගණන් ගැටලු එහෙම ඒවා ගහලා තියෙන විත්ති මගේ විත්තිය සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ මේ පොළවලින් එක එක ඒවා ගහලා ඇඳලා කරලා ගහලා තියෙනවා ආ අපිට තියෙන විදිහට අපි ඉඩකඩ ප්‍රයෝජන ගන්න channel වල එහෙම හැමතැනම ගහලා තියෙනවා එතකොට බලන්න ලේසි හරිද ඔයාලත් ඒකට පුරුදු වෙන එතකොට දකින්නවා හොඳට ගහන්න ඔයාගේ කාමරේ හැම වෙලේම නිතර ගැටෙන තැනක මම ශිෂ්‍යත්වයේ සමත් වෙනවාමයි. ඔව් මම ශිෂ්‍යත්වයේ සමත් වෙනවාමයි කියන ගහලා තියෙනවා. ඒක නිකන් අර
විතර කියවෙනවා අපේ හිතේ. එතකොට ඒක අපිට ආශිර්වාදයක්. ඒක කරන්න පුළුවන්. හරි? එසා දෙමව්පියොත් පොඩ්ඩක් හිතලා ඒක ගහලා අපි ගහලා තියෙන්නේ. බාලගිරි දෝෂයේ අදම මේ හිට. මේ නිවසට ශාන්ති වේවා. මේ නිවසට බුදු සරණයි. අපි ගහලා තියෙනවා. මේ වෙළඳසැලට බුදු සරණයි. මේ වෙළඳසැලට දෙවි පිහිටයි. මේ වෙළඳසැලට තෙරුවන් සරණයි. අපි ගහලා තියෙනවා. ඇයි ඒ? ඒක දැක්කට පස්සේ මේ මිනිස්සුන්ගේ හිතෙන් කියවෙනවා. අනේ ඔය කඩේ වැහිලා යන්න කියලා නරක චේතනාව ප්‍රාර්ථනා කරන් හිතුවත් අර වචනේ දැක්ක ගමන් කියවෙලා ඉවරයි. ඒ වගේ ඔයාලත් ගහලා දැන් මම ශිෂ්‍යත්වයේ සමත් වෙන මාමයි. ඔව් මට පුළුවන්. ඔව් මට පුළුවන් මම ශිෂ්‍යත්වයේ සමත් වෙනවාමයි. ලස්සනට අපුරු ලියලා ඔයාගේ ඇඳ ඉස්ස ඇඳේ ඇඳේ නිදාගත්තට පස්සේ පේන ඉස්සරහින් ගන්න. ඇඳේ දැන් අපි මෙහෙම නිදාගත්තාම ඉස්සරහින් ගන්න. දර උදේ නැගිටිනකොටත් ඔයාට පේනවා ඔයා නිදා ගන්නකොටත් පේනවා. හැබැයි ඕක ගහලා තියලා ඉවරලා පාඩම් නොකර හිමි කියලා නම් හරියන්නේ නැහැ බබෝ. දැන් ගහලා තියලා පාඩම් කරන්නත් ඕන. හරි. එහෙනම් මේ ටික තමයි අද දවසේ කතා කරන්න નિયમિત ටික. එතකොට අපි සූර්ය නමස්කාරය ගැන කතා කළා, පොදු ස්ථාන ගැන කතා කළා. ඒ වගේම සිත් පහන් කිරීමේ පියවරයන් ගැනත් කතා කළා. සිත් පහන් කිරීමේ පියවරයන් පහයි. පළවෙනි පියවර ශාරීරික ලිහිල් බව, දෙවෙනි පියවර මානසික ලිහිල් බව, තුන්වෙනි පියවර අදිස්ථානය, හතරවෙනි පියවර ප්‍රාර්ථනාව පහ, හතරවෙනි පියවර උදානිය. අපි ඒක මතක හිතාගන්න වචනයක් කතා කළා. සාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ. ඒ වගේම සූර්ය නමස්කාරය කියලා ක්‍රමයක් කතා කළා. ඒකේ පියවරවල් 12ක් තියෙනවා කියලා කිව්වා. හරි. ඔන්න ඔඩේ කතා කළේ. එහෙනම් පැටියෝ අපිට මේ නිබන්ධනේ ඊළඟ සතියෙන්, ඒ කියන්නේ ජනවාරි මාසයේ අවසානයේදී මේක ඉවර කරන්න පුළුවන්. ඒක නිසා මෙන්න මෙතන 29 වෙනි පිටුවේ 10 වෙනි ප්‍රශ්නේ තිනුලගේ කතාවේ සිද්ගත් අවස්ථාව චිත්‍රයට නගා පාඨ කරන්න කියලා තියෙනවා. එතකොට තිනුලගේ කතාව උඩ තියෙනවා කියවලා. හරිද? තිනුලගේ කතාව කියවලා ඒක ලස්සනම ලස්සන චිත්‍රයක් ඒ වුම පොලේක ඇඳලා ලස්සනට පාඨ කරලා චූටි කොටුවක් තියලා තියෙනවා බැටිය ඔයාට. දංගාලා ඒ කොටුවේ විතරක් ලස්සනට ඇලවලා රාණ්ඩ පොලේ නවලා මේකට අරන් එන්න ඕනි. ඊළඟ දවසේ එනකොට. හරි? එතකොට පුළුවන් අපිට ඊළඟ දවස් කතා කරන්න. හරි එහෙනම් ලස්සන ලස්සන කවි ටිකක් තියෙනවා, ගීත ටිකක් තියෙනවා. 100 කෙනෙක් සුන්න එක කතා කරන්න මම ඒක හොඳට දෙබස් වගේ කතා කරන් ඔයාලට අවස්ථාව හදලා දෙන්න. හැමෝම මේක කඩපාඩම් කරන් ඉන්න. කඩ ගැස්පට බැඳපු ಜಾති පැණි දේරන කහපු අනිවාර්යෙන් පාඩම් කරන් ඉන්න. හරි? පාඩම් කරන් ඉන්න. එතකොට අපි කතා කරමු. එහෙනම් අද දවසේ වැඩ ටික අවසන්යි. සර් ක්ලාස් එක නවත්තනවා. මොකද මට පහවසරි පන්තිය දැන් පටන් ගන්න තියෙනවා. ඒක නිසා එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න, වැඩ ටික කරන්න, පාඩම් කරන්න. අනිවාර්යෙන්ම ආයෙ ඉන්න අපතේ අර මං කිව්වා වගේ පිටියේ ගහගෙන දොරේ ගහගෙන මේවා පාඩම් කරනවා වගේම අර මං කිව්වේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙනවාමයි කියලා ඒකත් ගහලා පාඩම් තියාගන්න. ඒ වගේම මේ සූර්ය නමස්කාරයයි සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමයි. හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. පරිස්සමෙන් ඉන්න පුතේ ආයුබෝවන් දරුවන් සර්මයි හැමෝටම.